අයිබන් සුබදාසක්. අදම ඔයාලට පොඩි වීඩියෝ එකක් අරගෙන ආවා මේ මාතෘකාව. ද යොදන්නේ කොහොමද කියලා සරල අවබෝධයක් ඔයාලට ලබා දෙන්න තමයි මෙතනදි කතා කරන්නේ. ගොඩක් කට්ටිය ප්‍රශ්නයක් තියෙනවා මේ අ සහ එන් යොදන්නේ ඇයි? ද දාන්නේ ඇයි කියන එක ඉංග්‍රීසි ඉගෙන ගන්න මුල් අවදියේදී ඕක ටිකක් අමාරුයි. පසු කාලේ ඉන්නවා හරියට. හැබැයි මුල් කාලේදී පොඩ්ඩක් ගැටලුවක් තියෙනවා මේ කොහොමද මේ අ එන් සහ ද යදන්න කියලා. ඒක තමයි මේ පිළියමක් විදිහට මම ඔයාලට මේ කෙටි වීඩියෝ එකක් අරගෙන ආවේ. අපි ඉස්සරලා බලන්න ඕනේ මේ earn දාන්නේ මොන වටද කියලා. ඉංග්‍රීසියේ තියෙනවා වචනනේ මේ. මේ වචන තියෙනවා පහලදී preposition නිපාතම. conjunction. noun නොහොම වචන තියෙනවා adjective, adverb, verb වගේ කීයක් තියෙනවා. ඒකෙන් අපි මෙන්න මේ noun මෙන්න මෙයාලට තමයි අපි මුලට යොදන්නේ उदाहरण මේ ක්ලෙවර් කියන එකට ක්ලෙවර් එහෙම දාන්න පුළුවන්ද? එහෙම බෑ. ඒකත් එක නවුන් එකක් එකතු වෙලා තියෙනවා. එතකොට තමයි අපි ඒකට හෝ එන් යොදන්නේ. පැහැදිලිද? එහෙනම් පළවෙනි එක තමයි නාම පදයක් වෙන්න ඕනේ. නැත්තම් නාම පදයේ දෙන මුල ඇඩ්ජෙක්ටිව් එකක් වෙන්න ඕනේ. අන්න එතකොට තමයි හෝ එන් භාවිත කරන්නේ. දැන් ඔයාලා පොඩි පන්තරේ ඉඳන් දන්න ක්‍රමය තමයි ඔන වචන ටිකක් මන්ද මලේසියා වටික මේ මුල අකුර බලනවා මේ මුල අකුර සරා අකුරක් උනොත් එහෙම ඒ කිව්වේ a e i o u මේ වගේ සරා අකුරක් උනොත් එහෙම ඔයා ටග් ගල මෙතෙන්ට ඈන් මේ අම්බ්‍රෙල්ලා කියන ආ එකක් ඈන් මේකට ග මේකටත් දානවා බස ගාලා ඈන් කියලා අන්න වැරදිච්ච දැන් පැහැදිලිද එහෙනම් මතක තියාගන්න මේ සරා අකුරක් තිබ්බ පළියට අපි इंग्लिश उच्चारण ඒකට ඒකට අපි කියන ස්වර ශබ්දය කියලා. මේ තියෙන මොකක්ද? ස්වර අකුර. වවල් ලෙටර් එක මේ තියෙන. නැත්නම් වවල් එක මේ තියෙන. එතකොට අපි බලන්නේ මොකක්ද? වචනයේ තියෙන වවල් සවුන්ඩ් එක. ඒ කියන්නේ උච්චාරණය මේ කරනකොට මේක කියවෙන මුල අකුර. මේක කියවෙන්නේ යුනිවර්සිටි. ඒ කියන්නේ මම මේ කියනවා U. මේක කියවෙන්නේ G. මේක කියන්නේ A. මේක කියවෙන්නේ මෙන්න මේ අකුරු ටිකට තමයි අපි කියන්නේ වවල් සවුන්ඩ් එක සර ශබ්දය. මෙන්න මේ සර ශබ්ද ටික මම ඔයාලට දැන් තිරයට දානවා. අන්න ඒ වගේ එකක් ඇවිත් තිබ්බත් ඔයා බයිනටුව n කියන එක දාන්න. එතන මම තිරයට දානවා බලමුකෝ හරිද කියලා එහෙනම් මේක. ඔන්න තිරය බලන්නකෝ. සහ n අපි යොදන්නේ මේ එකක් කියන අර්ථය අවබෝධ කරගන්න. ඒක සිංහලෙදී අල්කයන්න, කුයන්න, කියන්න උදාහරණයක් මිනිසෙක්, මිනිසෙකු, මිනිසෙකි වගේ කියන කොට භාවිත කරනවා. එකක් කියන අර්ථයෙන් තමයි ගන්නේ. පැහැදිලිද? එතකොට සර ශබ්දයේ පහත අකුරක් වෙනම n යොදන්න. ඔය කියන්නේ මම මතපාඩම් ලියලා අකුරු ටික ආ ආ ඈ ඈ ඊ ඊ ඒ ඒ ඕ ඕ ඌ ඔන්න ඔය ටික තිබ්බොත් සර ශබ්දයේ විදිය. සර ශබ්ද කියන්නේ මොකද්ද? යම් වචනයක් උච්චාරණය කරන පළවෙනි අකුර නාම පදයක් වෙන්න පුළුවන් නවුන් එක ඇඩ්ජෙක්ටිව් එකයි දෙකම තියෙනවා නම් ඇඩ්ජෙක්ටිව් එක තමයි අපි සලකන්නේ තැන්දී සර ශබ්දේ පැහැදිලිද අන්නේ සර ශබ්දේ වුණොත් එහෙම ওই පළවෙනි තියෙන අකුරු වලින් එකක් ඔයා මුලට n යොදන්න ඒ නිසා වාට පේනවා ඇති මේ යුනිවර්සිටි කියන එකේ යුවන් ඕකේ තියෙනවද නැහැ පැහැදිලිද ඒ නිසා මේ යුනිවර්සිටි කියන එක අපි දාන්නේ යුනිවර්සිටි කියලා එක තමයි හරියම ක්‍රමය. පැහැදිලි වෙනවා ඔයත් මේකෙත් තිරේ නතර කරලා
මේටික පොතේ ලියාගන්න කිටි මාතෘකාවක් විදිහට සහායන් යෙදීම කියන එක. ඊට පස්සේ දැන් අවබෝධ කරගන්න මේ වචන ටිකට අපි අර පොඩි පන්තිවල කරා වගේ සරාකුර දාන්න එපා. සරාකුරට අනුව ඇන් දාන්න එපා. සර ශබ්දය අනුව කියලා තමයි දැන් ඉතින්. ඒතර මම අර බෝඩ් එකේ වාට තීරයට දාපු සර ශබ්ද ටික පාඩම් කරගන්න. ඒ වගේ එකක් තියෙනවා නම් උච්චාරණය කරනකොට අන්න ඔයා ඇතෙන්ට ඇන් කියන එක දාන්න. මේ තියෙන හොඳම උදාහරණය ඇපල් කියන එක තිබ්බා අරාකුරු ලිස්ට් එකේ නේ. එහෙනම් ඇන් ඇපල්. හැබැයි යුනිවර්සිටි කියන එක එතන තිබ්බද? නෑ. යූ කියන එක තිබ්බද? යුඑන් කියන එක නෑ. ඒ නිසා අපි මෙතනට ඇන් නෙමෙයි දාන්නේ. ඒ යුනිවර්සිටි කියන මතක තියාගන්න. මේක වැරදි මේ. තේරෙනව නේද? ඇන් යුනිවර්සිටි වැරදි. පරිදි අපි තව එකක් ගත්තොත් එහෙම ඔනස්ට් කියලා කියන්නේ අවංක. අවංක මිනිසා. මේ මෑන් කියන එකේ සර ශබ්දය මෑන් නනේ. අ මෑන්. හැබැයි මෙතන ඇඩ්ජෙක්ටිව් එකක් නේ ඔනස්ට් කියන්නේ. එතකොට අපි මෙයාව තමයි බලන්නේ. මේක උච්චාරණය ඔන හොයන්න නෙමෙයි. හොයන්නේ උච්චාරණය කරන්න. ඔනස්ට් එහෙම නෙමෙයි. හොයන්නේ උච්චාරණය කරන්න. එතකොට මේකේ පළවෙනි අකුර ඔ කියන එක අතර වකුරු ටිකේ තිබ්බා. ඒ නිසා මෙතෙන්ට ගැලපෙන්නේ an honest man. හරියට නිකන් ඔයා තර්ක කරා මේ එච් අකුරුනේ. ඉස්සල්ලා ප්‍රමේයට ගත්තා නම් වැරදි නේ. ඒ කියන්නේ සරාකුරු ටික බලලා ගත්තා නම් මේකට එන්න ඕනේ. අපි දන්නේ අ කියලා නේ. හැබැයි එහෙම නෙමේ an honest කියලා එන්නේ. පැහැදිලි දෙයක් නම් මේ කුඩා කොටසෙන් මම වාට කියලා දුන්නේ මේ එකක් කියන අර්ථය ගණන් ගන්නවා අපි මේකෙන් අල්කයන්න කුයන්න කියන්න කියන එක. ඒතර නාම පදයක් මුලට දාන්න පුළුවන් නැත්නම් නාම පදයක් එක්ක adjective එකට adjective එකට මුලට තමයි දාන්නේ. පැහැදිලිද? adjective එක තනියම හිටියට අපි ඒක භාවිත කරන්නේ නැහැ. noun එකක් ගෑවුනොත් තමයි අපි a man කියන එක දාන්නේ. පොතක් කියලා කියනකොට book. ඒතර අලියෙක් කියලා කියනකොට an elephant. එතකොට දැන් අද දානවා university විශ්වවිද්‍යාලයක් කියලා කියනකොට an university ඔන්න වැරදි. එහෙනම් මොකක්ද? a university කියලා තමයි කියන්නේ. honest man කියලා කියනකොට adjective එකයි noun එක ඇතද කියන්න ඕනේ. a honest man කිව්වොත් අන්න වැරදි. එහෙනම් මොකද්ද? සර ශබ්දයට අනුව honest ආ ඔයන්න මතකනේ. හා එහෙනම් an honest man. ඔය විදිහට මතක තියාගන්න. දැන් මම චුට්ටක් කියලා දෙන්නම්. දැන් වාට ඊළඟ ගැටලුව තියෙනවා දැන්. මේ වගේ ගන්නකො. the එක භාවිත කරන්න කියන්නේ. මේ තියෙන්නේ a book. මේ පොතක්. එතකොට මට කියාගන්න ඕනේ පොත කියලා. අල්කයන් නැහැ. එතකොට මම මෙතනට දාන්න the book. එහෙනම් ඔයා මේ අල්කයන් ලොකේ වුණොත් මේ එකක් ගැන ලොකේ වුණොත් මේ the දාන්න. ගැටලුවක් නැහැ. හැබැයි දෝ දාන්න එපා ඒවා ටිකක් මතක තියාගන්න. මේ දෝ දාන්න සෑහෙන ලොකු පාඩමක් තියෙනවා. දැන් ඔයා කෙටියෙන් හරි මුලින් ඉඳන් ඉගෙන ගන්න කෙනෙක් නිසා මෙන්න මේ ටික මතක තියාගන්න. අල්කයන් නැත්තම් දෝ දාන්න ගුරුවරයා ගුරුවරේ the teacher. ඔය තියෙන්නේ පැහැදිලිද? හැබැයි දෝ දාන්න එපා මං දැන් ඊළඟට පිළිවි දාන ඒවා ටිකට මොනවද මේ ටික බලමු. මෙන්න මේ පාටු ඉතිරේ පේන්නේ ද නොය දන්න. ඔයා කියන්නේ පුද්ගලයෙක්ගේ නාමයක් නම් කමල් නිමල් වගේ පුද්ගල නාමයක් නම් ද බැ. ගමක නම, නගරයක නම, රටක නම, ක්‍රීඩාවක නම. ඒකනේ අර අපි ඉස්සල්ලා පාඩමේ සිම්පල් ප්‍රසෙන්ට් ටෙන්ස් එකේදී I play නැත්නම් we play the cricket නෑ the cricket we play cricket. හරි ක්‍රීඩාවක නමක් නම් විෂයන් වල විශේෂක නමක් නම් වාක්‍යයන්. ඒ වගේම ආහාර වේලක නමක් නම් වාක්‍යයන්නේ දැනට ද දාන්න එපා. පාට ලියන අභ්‍යාස වලට ඔන්න මතක් වේ. පැහැදිලිද? අනිත් ඒවට අල් කයන්නක් නොකිය වෙන්නේ. ඒ කියන්නේ අල් කයන් පොතක් පොත. ආ පොතක් අල් කයන්නේ කියවන එහෙනම් a book. නේ. පොත ආ එහෙනම් the book. පැහැදිලිද? හැබැයි එතන පුද්ගල නාමයක් ගමක රටක් නගරයක් ඔය වගේ දෙයක් නෑ. ක්‍රීඩාවක් විශයක් ආහාර වේලක් නම් තියෙන්නේ ද දාන්න එපා. පැහැදිලිද? එහෙනම් ඔයා වීඩියෝ එක නතර කරලා ඔය නෝට් එකත් ඔයා හදාගන්න මේ පාඩම යටතේ right. එතකොට මම ඔයාලට මෙහෙම දෙයක් පැහැදිලි කරනවා. මම ඔයාලට කියවන්නේ ද දාන්න එපා කියලා
ආහාර වේල ක්‍රීඩාය වගේ නේ මම ලියනවා මෙහෙම මේ dinner table ඔයා රාත්‍රියේ කෑම ගන්න මේසෙට කියනවා ටේබල් එක මේ dinner table මේක මුලට අපි ද දානවද නැද්ද කියන එක මම අහුවත් එහෙම ඔයාට හිතන්න පුළුවන් ආහාර වේල නම් ද දාන්නේ හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේකට ද දාන්න ඕනේ ඇයි මේ dinner table එක කියන්නේ ආහාර වේලක් නෙමෙයි ඔයා dinner එක ගත්තට dinner table එකත් එක්ක කවදා නැහැ නේද ඒතර මේකේ ආහාර වේලක් නෙමෙයි මේ තියෙන්නේ පැහැදිලි ඒ නිසා මේකට අ හරි ඇන් හරි ද හරි ඒ වචන ටිකක් ගැලපෙනවා එහෙනම් මේකට අපි ද දාන්න පුළුවන් පැහැදිලි කියමුදේ දැන් මෙතන මේ dinner කියලා තිබ්බා ආ dinner දැක්ක ගමන් ද නැහැ එහෙම මතක තියෙන්නේ නැහැ මතක තියාගන්න මෙතන මේ තියෙන්නේ dinner table එක රාත්‍රී කෑම ගන්න මේසය පැහැදිලි එතකොට ඒකට වාට ද දාන්න යෙදෙනවා නම් ද දාන්න වෙනවා ක්‍රිකට් මැච් ආගෙතෙන්ට ද දාන්න යෙදෙනවා ක්‍රිකට් කියන එකට ද දාන්න නැහැ පැහැදිලි කියමුද එහෙනම් ඔන්න ඒක හොඳට අවබෝධ කරගන්න මේ අ ඇන්ඩ් ද කියන පාඩම යටතේ එහෙනම් මම ඔයාලට කෙටි පාඩමක් ගෙනාවේ ගොඩක් කට්ටිය අර මේ කර්ම පද එකතු කරනකොට ටිකක් ගැටලුවක් ආවනේ නේද මේ ගැටලුවට විසඳුමක් විදිහට තමයි ද යොදන නැත්නම් අ ඇන්ඩ් යොදන හරිම අවස්ථාවක මම කියන දුන්නේ මේක ඔයාලා හොඳට මතක තියාගෙන නෝට් හදාගෙන තියාගන්න તો ලස්සනට පොත ටිකෙන් ටික දැන් පිළිලා පිළිලා ඇතිනේ හරි එහෙනම් අදට ඇති අපි ඊළඟ වීඩියෝ එකෙන් මම ගේන්නේ අපි අර සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් කියන පාඩම යටතේ අපි කතා කරගෙන ආවේ නේද මම අද මේ කෙටි වීඩියෝ එකක් ගෙනාවේ ඕයන්ද පැහැදිලි කරන්නනේ හරි දැන් සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් එක යටතේ ඊළඟ වීඩියෝ එක මම ගේන්නේ දැන් එදා මම වීඩියෝ එකකින් වාක්‍ය ටිකක් දෙකකින් වැඩි කරානේ ඊළඟ වීඩියෝ එකකින් මම ගේන්නේ ක්‍රියාපද දෙකක් එකතු කරලා කොහොමද අපි ඉංග්‍රීසි වාක්‍ය නිර්මාණය කියන එක කරන්න කියන එකයි හරි එහෙනම් අදට ඇති අපි ඊළඟ සතිය නැවත මුලගැහමු ඊළඟ වීඩියෝ එක බලන්න වාගේ යාළුවන්ට මේක ෂෙයා කරන්න පොඩි කමෙන්ට් එකක් දාන්න ලයික් එකක් දාන්න සබ්ස්ක්‍රයිබ් කරලා තියන්න එතකොට ආඩ වීඩියෝ ටික කෙලින්ම එන්න පුළුවන් දැන් අර මුල් වීඩියෝ ටික එනවා ලින්ක්ස් ටික ඔය Facebook එකට WhatsApp එකට දාන්න නිසා ආඩ බලන්න පුළුවන් නේද සබ්ස්ක්‍රයිබ් කරන්න එතකොට ටැග් ගාලා වීඩියෝ එක දාපුවම ඔයාලට ඒක බලන්න පුළුවන් එහෙනම් අදට ඇති ඊළඟ දවස් නැවත මුලගැහමු අරගෙන නේ